ගල්ල බෙලිගහ ප්‍රදේශයේ ඉදිකෙරණු ගල්ල නව අධිකරණ සංකීර්ණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත් කෙරුණා. නවීන පහසුකම් වලින් සමන්විතව ඉදිකළ ඊට වැය කර ඇති මුදල රුපියල් මිලියන 1600ක්. ලේසි ඕනෑම ATM එකකට යන්න, රන් කාසි දිනා ගන්න. ලංකපේ මේ රට අරාජික වෙන්න බංකොලොත් වෙන්න බලපාපු ප්‍රධානතම කාරණය තමයි නීති ආධිපත්‍ය බිඳ වැටීම. ඒ නිසා නීතියේ ආධිපත්‍ය ගොඩනගන්න අපි ප්‍රමුඛස්ථානය ලබා දුන්නා. අවුරුදු 15ක 20ක සිදු නොකරපු නීති ප්‍රතිසංස්කරණ අපි අවුරුදු 2ක් ඇතුළත සිදු කරා. අනපනත් 75කට වැඩි පාර්ලිමේන්තුවෙන් සම්මත කරලා තවත් අනපනත් 50කට වැඩි ප්‍රමාණයක් නුදුරු අනාගතයේ කෙටි කාලයක් තුළ සම්මත කරගෙන යන්නත් කටයුතු කරමින් පවතිනවා. ඒ වගේම අපරාධවලින් උපයන ලද දීපල රාජසන්තක කිරීම සඳහා පනත අපි හදලා ගරු ජනාධිපතිතුමාට බාර දීලා තිබෙනවා. ඉතායික්මනට පාර්ලිමේන්තුවේ අපි ඒක සම්මත කරගන්න කටයුතු කරනවා. වෙනසක් ගැන කතා කරන අයට, වෙනසක් ඉල්ලන අයට ඒ අවශ්‍ය වෙනස තමයි අපි කරලා තියෙන්නේ. හැබැයි ඒ නීති දැන් ක්‍රියාත්මක කරන්නට ඕන. අධිකරණ ඇමතිතුමා නීති හදනවා, නීති හදන්නේ නැති වෙලාවේ අධිකරණ ගොඩ නැගිලි හදනවා. ඉතින් මේ දෙකම කරගෙන තමයි එතුමා ඉදිරියට යන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයේ 1933 ඉඳන් ආසියාවේ, අප්‍රිකාවේ ආරක්ෂා කරපු එකම රට ලංකාව. ලංකාව විතරයි පරාජය වුණාන් පස්සේ බලේ මාරු කරේ ප්‍රශ්නයක් නැතුව. ශ්‍රීමත් ජෝන් කතලාවට කිව්වහම බලේ ඉන්න කියලා, බලේ හිටියේ නැහැ. එයා බාර දුන්න බණ්ඩාරණ නැහැ. එයා බණ්ඩට කියන්න කියලා මම යනවා කියලා ගියා. එහෙම තමයි ගියේ හැම වෙලේම. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී මේ රටේ ක්‍රියාත්මක වෙනවා. බය වෙන්න එපා. මම පුදුමයි මේ අපේ සමහර අය මේ ප්‍රශ්න ආවම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී නැති වෙනවා කියන එක. ඇයි එහෙම කියන්නේ? මේ ව්‍යවස්ථාදායකයි, අධිකරණයයි, දේශපාලන ක්‍රමයයි කොහොම හරි මේ ක්‍රමවේදයේ ඉදිරියට ගෙනින් තියෙනවා. අපේ ලොකුම තර්ජනය වුණේ 2022. ආණ්ඩුව එහෙම මෙහෙම ගියා. තව ටිකක් ගියා නම් වැටෙනවා. අපි ඔක්කොම ඇදගෙන දැන් ක්‍රියාත්මක කරනවා. අපි ගන්න පියවර ගැන එකඟ වෙන්න පුළුවන්, විරුද්ධ වෙන්න පුළුවන්. ඒක ප්‍රජාතන්ත්‍රවාදී විරුද්ධ නෙමෙයි. අපි හැම එකකටම පෙන්වන්නේ මමයි ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂකයා, මේගොල්ලෝ නෙමෙයි. මේ දේශපාලනය දන්නේ නැහැ කිය. මේ දේශපාලඥයෝ නීතිඥයෝ. සමහර විට කියන අයට වඩා නීතිය දැනගෙන ඉන්න අය. ඒ නිසා මම හිතන්නේ අපි ඔක්කොම ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්න ඕනේ. මෙතන අපි වාද කරනවා. ඒකත් එක එක පක්ෂ වෙනුවෙන් වාද කරනවා. උසාවියට යනවා. මූලික අයිතිවාසිකම් නඩු දානවා. මේක සෙල්ලමේ කොටස. ඒක නවත්තන්න ඕනේ. දැන් ඡන්දයක් එනවා. ඉතින් ඡන්දේ තියෙනවා. දැන් අපේ අග්‍රමිනිස්ත්‍රකාරතුමයි ශ්‍රේෂ්ඨ අධිකරණයේ කියලා තියෙනවා මේ ඡන්දේ මේ විදිහට තියන්න ඕනේ කියලා. අපිත් ඒකට එකඟයි. මොකනාටද අපි ඔක්කොම කෑ ගහන්නේ? මම ඒ පසුබිම කියන්නේ ඔක්කොමට. 2015 අපි අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කළා. සාමාන්‍යයෙන් මේවා මම ඉන්නකොට මම බාර දෙන්නේ චොක්සි නීතිඥතුමාට. චොක්සි නීතිඥතුමා එදා ජීවතුන් අතර හිටියේ නැහැ. ඉතින් මම වටේ බලලා අපේ නීතිඥ ජයම්පති වික්‍රමරත්න මම එතුමාට කිව්වා මේක කරන්න කියලා. එතුමා කරනකොට ඒ පළපුරුද්ද නැති නිසා එක වාක්‍යයක් අයින් කරන්න බැරි වුණා. වෙන එකක් නෙමෙයි අපි කෑ ගහන්නේ ඒකට. ඉතින් එතුමගෙන් ඒක අතපසු වුණා. ඉතින් මං කැමතියි මෙතන මමයි එතුමාපත් කරපු නිසා ඒ අතපසු වීම ගැන රටේ ජනතාවගෙන් සමාව ඉල්ලන්නේ ඉතරයි. වැඩි ඉවරයි. ඉතින් තවත් ප්‍රකාශ කරන්න වැඩක් නැහැ. ඕකයි කතාව. අර පළපුරුද්ද තිබුණ නැහැ ඉතින් මොනා කරන්න. මම ඉගෙන ගත්තා මින් පස්සේ පළපුරුදු තියෙන ඇට බාර දෙන්න කියලා. ඉතින් මේ සැරේ අපේ අධිකරණ ඇමතුමට බාර දුන්නා. ඒවා ප්‍රකාශ කරන්න ගෙච්චලයි තිබුණේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.